අපි දන්නවා පාලකයෝ අපි මේ කිව්ව වේගෙන් කිව ප්‍රමාණයෙන් මේ පනත අහුසි කරන්නේ නැහැ. එතකොට අපිට මේ ප්‍රශ්නේ දිහා බලන්න කාරණා දෙකක් මම අවධාරණය කරන්න කැමතියි. එකක් තමයි අපි දන්නවා මේ තස්සවාදී වැළැක්වීම පනත 1979 ඉතාම දීර්ඝ ඉතිහාසයක් මේකට තියෙනවා. ඉතාම සංයුක්තව බැලුවොත් මේ පනත පිටිපස්සේ තියෙනවා ආර්ථික කාරණයක්. ආර්ථික දේශපාලන කාරණයක් තියෙනවා. ඒක මේ මොහොතේත් වළංගුයි. ඒ තමයි 1977 ආර්ථිකය විවෘත කරලා 78 මේ මොහොතේ අපි හැමෝම කතා කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා මේ 79 මේ පනත් මේ ආකාරයේ පනත් සහ මේ ආකාරයේම දැවැන්ත ආකාරයේ පනත් අන නීති පද්ධති වෙනස් වෙන්නේ හුදු කාගේ හරි සිටිවිලි ඔස්සේ විතරක් නෙමෙයි, මේ රටේ අනාගත අවුරුදු දශක ඉස්සර දශක ගණනාවක් කීපයක් ඉස්සරහට කල්පනා කරලා බලලා තමයි මේ පනත ගේන්නේ. එනිසා අපි දන්නවා ඉතා පැහැදිලිවම 77න් පසු ක්‍රියාත්මක වෙන මේ වෙළඳපොළ ආර්ථික වැඩපිළිවෙල, මේ ධනවාදී ආර්ථික වැඩපිළිවෙලේ ඉතාම නිශ්චිත කාරණයක් තියෙනවා. මේ ආර්ථික වැඩපිළිවෙල මේ රටේ සාමාන්‍ය ජනතාවට, වැඩ කරන ජනතාවට, මේ රටේ බහුතරයක් ජනතාවට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අපි දන්නවා 83 උතුරේ නැගිටීමත්, 89 නැවතත් දකුණේ නැගිටීමත්, ඒ වගේම ඒ කාලවකවානුව ඇතුලේ ගත්තොත් මේ පාලන ක්‍රමයන් වලට එරෙහිව, මේ ආර්ථික ක්‍රමයන් වලට එරෙහිව නැගී සිටපු සියලුම අරගලයන් සහ මිනිසුන්ගේ ඉල්ලීම් දිහා බැලුවොත් ඉතා පැහැදිලි මේ ආර්ථික ක්‍රමය අපිට දරා ගන්න බෑ. ඒ නිසා ඉතා පැහැදිලි පාලකයන්ට අවශ්‍යයි නිශ්චිත පිළිතුරක් මේ අරගල කරන, මේ ඉල්ලන, තමන්ගේ අයිතිවාසිකම් සහ තමන්ගේ වරප්‍රසාද ඉල්ලන මිනිසුන්ට, ඒ ඔය ඉල්ලන මිනිසු වෙනුවෙන් කොයි විදිහටද කටයුතු කරන්න කියලා සැලැස්මක් අවශ්‍යයි. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනි, අපිට පේනවා රනිල් වික්‍රමසිංහ ඊයේ කියන්නේ ඒකයි, මේ රට අරාජිකත්වයට යන්න ඉඩ දෙන්නේ නැහැ, ඒකට තියෙන සියලුම බාධාවන් එයා වළක්වනවා කියලා කියන්නේ ඒකයි. එයාට අනුව එයාගේ ආර්ථිකයේ හදන ඊළඟ පිම්ම වෙන්නේ IMF සැලැස්මත් එක්ක එන ඊළඟ වැඩපිළිවෙල. ඒ IMF සැලැස්ම ඉතා පැහැදිලිවම අපි දන්නවා කිසිසේත් මේ රටේ වැඩ කරන පන්තියටවත්, මේ රටේ නිෂ්පාදනය කරන, මේ රටේ සාමාන්‍ය පන්තියට තමන්ගේ අයිතිවාසිකම්, තමන්ගේ වරප්‍රසාද රකින්න හම්බ වෙන්නේ නැහැ. එනිසා තමයි ඒක අද අපිට විදුලි බිලෙන්, ජල බිලෙන් මේ අපිට මුණ ගැහිලා තියෙන්නේ. හෙට අනිද්දායට වඩා දහස් ගණන් රස්සා හිමි වෙනකොට මේක දරා ගන්න බැරි වෙනවා. එනිසා ඉතාල පැහැදිලි අපි තේරුම් ගනිමු, ඉතාම නිශ්චිත වගකීමක් අපිට තියෙනවා. නිශ්චිත වගකීමක් තියෙනවා රනිල් වික්‍රමසිංහල අපේ ඉඩම් ටික ඉල්ලනකොට, අපේ වතුර ටික ඉල්ලනකොට, අපේ බීජ ටික ඉල්ලනකොට, අධ්‍යාපනයේ වෙළඳපොළට දානකොට, ඉඩම් ටික වෙළඳපොළට දානකොට, සෞඛ්‍ය කප්පාදු කරනකොට, රස්සාවල් වලින් එළියට දානකොට නිශ්චිත වගකීමක් අපිට පැවරෙනවා. ඒ ආර්ථික දේශපාලන වැඩපිළිවෙලට එරෙහිව අපි සටන් කළ යුතු වෙනවා. අපි ඒ සටන් මාර්ගය තෝරගත්තේ. ඒ නිසා ඉතා පැහැදිලි අපිට සිද්ධ වෙනවා එහෙමනම් මේ පනත අහෝසි කර ගැනීමත් සමගම අහෝසි කර ගන්න සටනත් එක්කම මේ ආර්ථිකය සම්බන්ධිනුත් තියෙන කාරණයක් මේකට ඇතුල් කර ගන්න වෙනවා. එනිසා මේ සංවාදයයි මේ රසවාදී වැළැක්වීම පනත අහෝසි කිරීමේ සටන එකතු කරන්න ඕනි. දෙවෙනි කාරණය තමයි අපිට බරපතල චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව තමයි මේ තස්සවාදී වැළැක්වීම පනතේ අපි දන්නවා මේ රටේ ප්‍රධාන වශයෙන් වින්දිතය බවට පත් වුණේ උතුරේ සහ නැගෙනහිර දමිළ සහෝදරයා. අදටත් ඒ එසේමයි. සිරගත වෙලා ඉන්න, බන්ධනාගත වෙලා ඉන්න බහුතරයත් ඔවුන් එක්ක දෙමළ කතා කරන, එහෙම නැත්නම් ඒ ඔවුන් තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන්, තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් කතා කරපු මිනිස්සු. ඒ නිසා අපිට පහුගිය අවුරුදු 43ක් දකුණට මේ ගන්න මේ වෙලාවේ තස්සපනත ගන්න ප්‍රමාණයට ගන්න බැරිවීම ගැන අපි දුක් විය යුතු වගේම අපි උතුරුණුන් නැගෙනහිරුත් සමාවයි දිය යුතුයි. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. උතුරේ මිනිස්සු දහස් ගණනක් තවමත් දරු තමන්ගේ දරු මල්ලොත් එක්ක ඉඳගෙන
මේ තස්වාදී පනත හරහා තමන්ට පවුලේ තමන්ගේ නෑදෑයට අම්ම තාත්තට තමන්ගේ දරුවන්ට වෙච්ච වේදනාව කියමෙන් හිටිය. අපි විශ්වාස කරනවා අපිට දකුණේ ඒ ප්‍රමාණයට ඒ වේදනාව අහන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඒ වේදනාව හයිව විතරක් නෙමෙයි ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් පෙනී ඉන්න පුළුවන් කමක් තිබුණේ නෑ. නමුත් වසන්ත මුදලගේ සහෝදරයා ඉතා පැහැදිලිවම ඔහුගේ කතාව ඇතුලේ කිව්වා අපි දකුණේ මේ රටේ ශක්තිමත් ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියටත් ඒ වගේම මේ රටේ අරගලයේ දැවැන්ත කොටසක් නිර්මාණය කරපු ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියටත් එහි වත්මන් කැඳවුම්කරු වශයෙන් ඔවිතා එක කාරණයක් කිව්වා අපි සූදානම් මේ පනත අවශ්‍ය කර ගැනීම සඳහා දකුණේ තීරණාත්මක මැදිහත්වීමක් ආරම්භ කරන්න කියලා. නිසා අපි ඉල්ලා සිටිනවා අපිට යම් වැරද්දක් අපි වුණා නම් අපිට දැන් නම් මේ පනත අරගෙන ඊළඟ මාස කීපය ඇතුළත නම් අපිට මේ පනත පරාජය කරන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා අපි ඉතා පැහැදිලිවම ඔවුන් එක්ක හිට ගන්නවා ඔවුන් එක්ක සටන් කරනවා ඒ වගේම අපි උතුරේ නැගෙනහිර මේ පනත යටතේ අත්අඩංගුවට අරන් ඉන්න රඳවලා ඉන්න සියලුම සිරකරුවන් දේශපාලන සිරකරුවන් තස්වාදී පනත යටතේ ඉන්න සියලුම සිරකරුවන් නිදහස් කර ගැනීමේ සටනත් මේකේ කොටසක් විදියට ඇතුල් කරගන්නවා. ඒ සටන් දෙකම දිනා ගැනීම සඳහා අපි මේ රටේ ජනතාවත් එක්ක පෙරට එනවා කියන කාරණය ඉතා පැහැදිලිව කිය යුතු කියන්න ඕනේ. ජය වේවා.